අයිබෝන් දුවේ පුතේ අපි මේ සාකච්ඡා කරන්නේ අපොස සාමාන්‍ය පෙළ ගණිතය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසෙහි තියෙන භාගවලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න. අපි බලමු 2016 ගැටලුව කිත්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාගයක් කළේය. ඔහු පරිත්‍යාග කළ මුළු මුදලින් 9/2ක් සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද දෙකෙන් එකක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද යොදා ගනිමි. මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගනුනේදයි සොයන්න. ඉතිරි වූ මුදලින් පහෙන් එකක් පුස්තකාලයට පොත් මිලදී ගැනීම සඳහා යොදා ගනිමි. අපිට දෙවෙනි කොටස දීලා තියෙනවා මුළු මුදලින් කවර භාගයක් පොත් මිලදී ගැනීම සඳහා යොදා ගනුනේදයි සොයන්න. පොත් මිලදීගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානය පිරිසකර කිරීම සඳහා යොදා ගැනීම තියෙනවා. එමනම් අපිට තුන්වෙනි කොටස ගන්න දීලා තියෙන්නේ මුළු මුදලින් කවර භාගයක් පිරිසකර කිරීම සඳහා යොදා ගැනුනේදයි සොයන්න. හතරවෙනි කොටස පිරිසකර කිරීම සඳහා වැය වූ මුදල රුපියල් 20,000ක් නම් කිත්සිරි මහතා පරිත්‍යාග කළ මුළු මුදල සොයන්න. දැන් අපි බලමු කොහොමද මේ ගැටලුව එකින් එක විසඳන්නේ කියලා. අපිට දීලා තියෙන්නේ කිත්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාගයක් කළා. ඔහු පරිත්‍යාග කළ මුළු මුදලින් 9/2ක් තමයි සංගීත භාණ්ඩ මිලදී ගැනීමට යන්නේ. මුළු මුදලින් 9/2ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුළු මුදලින් 2/2ක් වැය වෙනවා. එහෙනම් මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගනුනේ දැයි සොයන්න කියලා තමයි පළවෙනි කොටසේ තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 9/2 එකතු කිරීම 2/1. මේ 9/2 කියන්නේ සංගීත භාණ්ඩ මිලදී ගැනීමට ගිය ප්‍රමාණය, 2/1 කියන්නේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට. එහෙනම් අපි බලමු දැන් මෙතන 9/2 එකතු කිරීම 2/1 හරය සමානද? හරය සමාන නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනි? හරය සමාන කරගන්න ඕනි. 9/2 තියෙන්නේ හරය. එහෙනම් අපිට පොදු හරය විදිහට ගන්න පුළුවන් 18. එතකොට 9/2 ගුණ වුණාම 18යි, 2^2 4යි. එකතු කිරීම 2/18 කරගන්න අපි 9 ගුණ කරන්න ඕනි. එහෙනම් 9^2 18යි, 1/9 ගුණ කරාම 1^9 9යි. එමනම් අපිට පිළිතුර ලැබෙනවා මේ හරයේමයි උත්තරයට තියන්නේ අපි 18 9යි 4යි 13යි. එහෙනම් පළවෙනි කොටසේ අපිට පිළිතුර ලැබෙනවා 18 13යි කියලා. ඉතිරි වූ මුදලින් පහෙන් එකක්. එහෙනම් 18 13ක් වියදම් වෙලා තියෙනවා. අපි එහෙනම් සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕනි 18 13ක්. ඒ කියන්නේ 18 18 අපි අඩු කරනවා 18 13ක් ඉතිරි වූ මුදලේ කොටස සොයා ගන්න, භාගය සොයා ගන්න. එහෙනම් 18 5 කියලා එනවා. අපිට කියන්නේ ඉතිරි වූ මුදලින් පහෙන් එකක්. එහෙනම් 18 5 5 එකක් තමයි අපිට වැය වෙන්නේ පුස්තකාල පොත් මිලදී ගැනීමට. එහෙමනම් අල්නයන්ක් කියන්නේ ගුණ කිරීමක්. 18 5 ගුණ කිරීම 5/1. දැන් මේ ගුණ කිරීම වලදී අපිට ඉහළ තියෙන සංඛ්‍යාවලට පහළ තියෙන සංඛ්‍යා කපන්න පුළුවන්. අපිට මේ පහට මේ පහ කපන්න පුළුවන්. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 18 1යි කියලා. ඊට පස්සේ අපිට කියනවා පොත් මිලදීගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානය පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණ. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලා කතා කරා 18 13 18 1 තමයි අපිට සම්පූර්ණ වියදම් වුණේ. 18 13 එකතු කිරීම 18 1. මේ අපි හෙව්වේ සම්පූර්ණම වියදම් වූ කොටස. ඒ කියන්නේ 18 14. 18 14 අපිට සුළු කරන්න පුළුවන් තුල්‍ය භාග විදිහට. 18 2 බෙදෙනවා, 14 2 බෙදෙනවා. 18 2 බෙදුනහම 9යි, 14 2 බෙදුනහම
හතයි. එහෙනම් අපි දැන් මෙච්චර වෙලා වියදම් කරලා තියෙනවා 9න් 7ක්. එහෙනම් පිළිසකර කිරීම සඳහා යද වූ භාගය තමයි අපි දැන් හොයන්න ඕනි. පිළිසකර කිරීම සඳහා යද වූ භාගය දැන් 9න් 7ක් සම්පූර්ණ වියදම් වෙලා තියෙනවානේ. එහෙනම් අපි 9න් 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 7ක් අඩු කරන්න ඕනි. එතකොට අපිට පිළිතුර ලැබෙනවා එහෙනම් 9න් 2 කියලා. ඊට පස්සේ කියනවා පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල රුපියල් 20000යි. ඒ කියන්නේ කොටස් දෙකක් කියන්නේ 20000යි. ඊමනම් අපි හොයන්න ඕනි කොටස් 9ක් කියන්නේ කොච්චරද කියලා. අපි බලමු මුදලකින් හතරවෙනි ගාන අහන්නේ පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල රුපියල් 20000ක් නම් කිත්සිරි මහතා පරිත්‍යාග කළ මුළු මුදල සොයන්න කියලා. එහෙනම් කොටස් දෙකක් කියන්නේ 20000යි. අපි කොටස් 9ක් කියන්නේ කොච්චරද කියලා හොයන්නයි ඕනි. එහෙනම් මුදලින් 9න් 2ක් සමාන වෙනවා රුපියල් 20000කට. අපිට බලන්න පුළුවන් පරිත්‍යාග කළ මුදල සමාන වෙනවා 20000. අපි දෙකෙන් 9න් ගුණ කරනවා. මොකද කොටස් දෙකක් කියන්නේ 20000යි. එහෙනම් 20000 දෙකට බෙදන්න ඕනි. අපි හොයන්නේ කොටස් 9ක්. එහෙනම් 9න් ගුණ කරන්න ඕනි. දැන් මේ දෙකේ ඉලක්කමට මෙතන මේ දෙකේ ඉලක්කම කපන්න පුළුවන්. එහෙනම් 10000 9න් ගුණ කරහම අපිට එනවා පිළිතුර 90000යි කියලා. රුපියල් අපි යමු 2017 ගැටලුවට. ඒකේ තියෙන්නේ නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත. ටැංකියේ ඇති ජලයෙන් 10න් 1ක් ගෙවත්තට ජලය දැමීමට සහ 4න් 1ක් නෑමට භාවිත කෙරේ. ගෙවත්තට ජලය දැමීමට සහ නෑමට භාවිත කරන්නේ ටැංකිය ඇති ජලයෙන් කවර භාගයක්දයි සොයන්න. ඊට පස්සේ අපිට දීලා තියෙනවා ටැංකියේ ඉතිරි වෙන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිත කෙරේ. දෙවෙනි කොටස අහනවා අපෙන් ඇඳුම් සේදීමට භාවිත කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියේ ජලයෙන් කවර භාගයක්දයි සොයන්න. තුන්වෙනි කොටස දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න. බලන්න මුලින්ම තියෙන නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත. ටැංකියේ ඇති ජලයෙන් 10න් 1ක් ගෙවත්තට ජලය දැමීමට සහ 4න් 1ක් නෑමට භාවිත කෙරේ. අපි මුලින්ම අහනවා ගෙවත්තට ජලය දැමීමට සහ නෑමට භාවිත කරන්නේ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක්දයි සොයන්න. එහෙනම් ගෙවත්තට දැමීමට සහ නෑමට භාවිත කළ ජල ප්‍රමාණය අපි සොයමු. ගෙවත්තට දැමීමට හා නෑමට භාවිත කළ ජල ප්‍රමාණය. අපිට කරන්න තියෙන්නේ 10න් 1ට එකතු කරන්න ඕනි 4න් 1ක්. දැන් මෙතන හරය සමාන නැහැ. හරය සමාන නැති නිසා අපි පොදු හරයක් ගන්න ඕනි. පොදු හරය අපිට 20 කියලා ගන්න පුළුවන්. එතකොට 10 වරක් 2 තමයි 20 වෙන්නේ. එහෙමනම් මෙතනට එන්නේ 1 වරක් 2. එහෙනම් 2 එකතු කිරීම 4 වරක් 5 තමයි 20 වෙන්නේ. 1 වරක් 5 කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් පිළිතුර ලැබෙනවා අපිට 20න් 7යි කියලා. දෙවනි ගානේ අපෙන් අහන්නේ ටැංකියේ ඉතිරි වෙන ජලයෙන් ඉතිරි වෙන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිත කෙරෙනවා. ඉනං අපෙන් අහනවා ඇඳුම් සේදීමට භාවිත කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියේ ජලයෙන් කවර භාගයක්දයි සොයන්න. ඉනං අපි ටැංකියේ ඉතිරි ජල කොටස හොයමු.
සම්පූර්ණ එකක් කියන්නේ 20න් 20ක්. අපි 1න් 20න් 7ක්නේ අඩු කරන්න ඕනි. එහෙනම් 20න් 20න් අඩු කරන්න ඕනි 20න් 7ක්. එතකොට අපිට පිළිතුරු ලැබෙනවා 20න් 13යි කියලා. ඊට පස්සේ අපිට දීලා තිබුණා ඉතිරි වෙන ජලයෙන් 13න් 4ක්. එහෙමනම් 20න් 13න් 13න් 4ක් අපි අඳුම් සේදීමට යොදා ගන්නවා. එහෙනම් අපි හොයනවා අඳුම් සේදීමට ගන්නාලද කොටස. විස්සෙන් 13න් අල්නයන් වෙනුවට අපිට ගුණ කිරීමක් දාන්න පුළුවන් 13න් 4ක්. මෙතෙන්දී මේ ඉහළ තියෙන සංඛ්‍යාවට පහළ තියෙන මේ සංඛ්‍යාව කපන්න පුළුවන්. 13ට 13 කැපෙනවා. 20න් 4ක් පිළිතුරු වෙනවා. මෙතනත් අපිට 4 වරක් 1යි 4 වරක් 5 තමයි 20 වෙන්නේ. අපිට පිළිතුරු ලැබෙනවා 5න් 1යි කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටසේ තියෙන දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න. අපි ගෙවත්තට දැමීමට හා නෑමට භාවිතා කළා 20න් 7ක්. ඊට පස්සේ ඇඳුම් සේදීමට ගන්නාලද කොටස 5න් 1යි. එහෙමනම් අපි හොයන්න ඕනි භාවිත කළ ජල කොටස. භාවිත කළ ජල කොටස කියන්නේ 20න් 7කුයි 5න් 1කුයි. දැන් මේකේ තරය සමාන නැහැ. අපිට 5 20 කරගන්න පුළුවන්. එහෙනම් 7යි 5වරක් 4 තමයි 20 වෙන්නේ. එහෙනම් අපිට 1වරක් 4 4යි කියලා මෙතනට ගන්න පුළුවන්. එතකොට එනවා අපිට 20න් 11ක් කියලා භාවිත කළ ජල කොටස. අපෙන් අහන්නේ මොකද? දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න. දැන් භාවිත කළ ජල කොටස අපි හොයාගත්තනේ 20න් 11යි කියලා. එහෙමනම් පිරීලා තියෙන්නේ ඉතුරු ප්‍රමාණය. දැන් පිරී ඇති ජල ප්‍රමාණය අපි හොයමු. පිරී ඇති ජල ප්‍රමාණය එහෙමනම් අපිට 20න් 20න් අඩු කරන්න පුළුවන් 20න් 11ක්. අපිට පිළිතුරු ලැබෙනවා එතකොට 20න් 9යි කියලා. තවත් ජලය ලීටර 500ක් මුළු තැන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කළ විට ටැංකියෙන් 4න් 1ක් ජලයෙන් පිරී පවතී. දැන් මේකෙදී මුළු තැන්ගේ සඳහා භාවිත කළ කොටස අපි හොයා ගන්න ඕනි. ඒ කියන්නේ දැන් 20න් 9ක් දැන් පිරීලා තියෙනවා. මුළු තැන්ගෙට පාවිච්චි කරාම ටැංකියෙන් 4න් 1ක් තමයි පිරීලා තියෙන්නේ. දැන් 20න් 9ක් පිරීලා තියෙනවා. මුළු තැන්ගෙට පාවිච්චි කරාම 4න් 1ක් තමයි ටැංකියෙන් පිරීලා තියෙන්නේ. එහෙනම් අපිට හොයා ගන්න පුළුවන් මුළු තැන්ගේ සඳහා භාවිත කළ කොටස. 20න් 9ක් ටැංකියෙන් පිරීලා තිබ්බනේ. මුළු තැන්ගෙට පාවිච්චි කරාට පස්සේ දැන් තියෙන්නේ 4න් 1යි. එහෙමනම් අපිට මේකත් පොදු හරයක් අරගෙන 20න් 9යි මෙතන 4 වරක් 5 තමයි 20 වෙන්නේ. 1 වරක් එතකොට 5යි. අපිට ලියන්න පුළුවන් 20න් 4යි. මේක සුළු කරාම අපිට එනවා 5න් 1යි කියලා. අපෙන් අහන්නේ 4 වෙනි ප්‍රශ්නේ විදිහට ටැංකියේ ධාරිතාව සොයන්න. දැන් මේ අපි හෙව්වේ මුළු තැන්ගේ සඳහා භාවිත කළ කොටස. මුළු තැන්ගේ සඳහා භාවිත කළ කොටස 5න් 1යි. එහෙමනම් ලීටර 500ක් සමාන වෙනවා 5න් 1කට. ටැංකියේ ධාරිතාවෙන් 5න් 1ක් සමාන වෙනවා ලීටර් 500කට. එහෙමනම් අපෙන් අහන්නේ ටැංකියේ ධාරිතාව. 5න් 1ක් කියන්නේ 500යි නම් 5න් 5ක් කියන්නේ කොච්චරද කියන එකයි අපි හොයන්න ඕනි. එහෙනම් 1ක් කියන්නේ 500යි. එහෙනම් 500 අපි 5න් ගුණ කරා නම් හරි. අපිට පිළිතුරු ලැබෙනවා 2500යි ලීටර් කියලා. අපි ඊගාව ගැටලුවට යමු. මේ 2018 දෙසැම්බර් ගැටලුව මිනිසෙක් තමා සතු මුදලින් පහෙන් දෙකක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් තුන්දෙනාටද සමසේ බෙදා දීමට අදහස් කළේය. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් 1ක් සහෝදරයාට දීමට ඔහුට සිදුවිය. ඉතුරු වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදාගෙන ලදී. මෙලම් පළවෙනි ගැටලුව අහනවා. අපෙන් බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ
මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද? දෙවෙනි කොටස සහෝදරයාටත් බිරිඳටත් දීමෙන් පසු ඔහු ළඟ ඉතුරු වූ මුදල මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද? පුතෙකුට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40,000කින් අඩුය. මිනිසා ළඟ මුලින් තිබූ මුදල සොයන්න. දැන් අපි බලමු. මිනිසෙක් තමා සතු මුදලින් පහෙන් දෙකක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් තුන්දෙනාට සමසේ බෙදා දීමට තමයි අදහස් කළේ. ඒත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් හයෙන් එකක් සහෝදරයාට දීමට සිදු වුණා. ඉතුරු වූ මුදල තමයි මුලින් අදහස් කළ ආකාරයට බෙදුවේ. එනම් පළවෙනි කොටස අපෙන් අහනවා බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද? එහෙනම් අපි බලන්න ඕනි මුලින්ම සහෝදරයාට දුන් පසු මිනිසා සතු කොටස. සහෝදරයාට දුන් පසු මිනිසා සතු කොටස. සහෝදරයාට දුන්නේ 6න් එකක් නේ. එහෙනම් මිනිසා ළඟ 6න් 6ක් තිබුණා. ඒ කියන්නේ සම්පූර්ණ එකක් කියන එක එකෙන් 6න් එකක් තමයි අපි දෙන්නේ. සහෝදරයාට එහෙනම් 6න් 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 එකක් අඩු කරනවා. එතකොට පිළිතුර එනවා මෙතන 6න් 5ක් කියලා. සහෝදරයාට දුන් පසු මිනිසා සතු කොටස. දැන් ඌ ළඟ 6න් 5ක් තියෙනවා. බිරිඳට දෙන්නේ ඒකෙන් 5න් 2ක්. එහෙනම් බිරිඳට ලැබුණු භාගය 6න් 5න් 5න් 2යි. 6න් 5න් 5න් 2යි. එතකොට ඕගොල්ලෝ දන්නවා අල්න යන්නක් කියන්නේ ಗುಣ කිරීමක්. එහෙනම් අපිට මේ ඉහළ තියෙන සංඛ්‍යාවට පහළ තියෙන සංඛ්‍යාව කපන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3යි. එහෙනම් අපිට බිරිඳට ලැබුණු භාගය එනවා 3න් 1යි කියලා. මොකද අපිට කියනවා බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ තිබූ මුදලෙන් කොපමණ භාගයක්ද? එහෙනම් පිළිතුර එනවා 3න් 1යි. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිසා තමා සතු මුදලින් 5න් 2ක් බිරිඳට දුන්නා. ඉතුරු මුදල පුතුන් තුන්දෙනාට සමසේ බෙදුවා. එතකොට අපි එහෙනම් දැන් හොයන්න ඕනි සහෝදරයාට දීපු කොටස සහ බිරිඳට දීපු කොටස එකතුව. 6න් 1ක් මිනිසාට දුන්නා. 3න් 1ක් බිරිඳට දුන්නා. 6න් 1 එකතු සහෝදරයාට හා බිරිඳට දුන් කොටස 6න් 1 එකතු කිරීම 3න් 1යි. මේක පොදු හරය අපි 6 විදිහට ගත්තොත් 1 එකතු කිරීම 3 වරක් 2 තමයි 6 වෙන්නේ. 1 වරක් 2යි. එහෙනම් 6න් 3යි. 6න් 3 අපිට සුළු කරන්න පුළුවන් 2කින් 1 කියලා. අපි බලමු දැන් පුතෙකුට ලැබෙන කොටස. පුතෙකුට ලැබුණ කොටස සමාන වෙනවා 2කින් 1කින් 3න් 1ක්. මොකද මිනිසා ළඟ ඉතිරි වූ මුදලේ කොටස 2කින් 1යි. 1කින් 3න් 1ක් තමයි පුතෙකුට ලැබෙන්නේ. 2කින් 1කින් 3න් 1ක් කියන්නේ අල්නායන්නේ කියන්නේ ගුණ කිරීම 3න් 1යි. එහෙනම් දැන් ලැබෙනවා පුතෙකුට 6න් 1ක්. අපි බලමු පුතෙකුට ලැබිය යුතු වූ කොටස. මුලින් කියන්නේ මිනිසෙක් තමා සතු මුදලකින් 5න් 2ක් බිරිඳට. එතකොට 5න් 5ක් මෙයාට තිබුණා. 5න් 2ක් බිරිඳට දුන්නහම 5න් 3ක් ඉතුරු වෙනවා. ඒ 5න් 3න් 3න් 1ක් තමයි පුතෙකුට ලැබිය යුතු වූ කොටස වුනේ. පුතෙකුට ලැබිය යුතු වූ කොටස 5න් 3න් 3න් 1ක්. ඒ කියන්නේ 5න් 3 ගුණ කිරීම 3න් 1ක්. එහෙමනම් 5න් 1ක්. පුතෙකුට ලැබින්න තිබුණේ 5න් 1යි. හැබැයි දැන් ලැබුණේ 6න් 1ක්. එහෙනම් පුතෙකුට අඩු වෙන කොටස අපි බලමු. අඩු වෙන කොටස කියන්නේ 5න් 1කින් අපි 6න් 1ක් අඩු කරනවා. එතකොට පොදු හරය ගත්තාම මෙතන 30 ගන්න පුළුවන්. 30න් 6න් මෙතන 5යි. පිළිතුරු ලැබෙනවා අපට 30න් 1යි කියලා. ඊට පස්සේ කියනවා පුතෙකුට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40,000කින් අඩු වුණා. ඒ කියන්නේ
එක කොටසක් කියන්නේ රුපියල් 40000ක්. එහෙනම් අපි හොයන්න ඕනි මිනිසා ළඟ මුලින් තිබූ මුදල. 30න් 1ක්. අඩුවන කොටස 30න් 1යි අඩුවන මුදල 40000යි. පුතෙකුට අඩුවන මුදල රුපියල් 40000යි. එහෙමනම් පුතෙකුට අඩුවන කොටස ආවේ 30න් 1ක්නේ. එක කොටසක් කියන්නේ 40000ක් නම් කොටස් 30ක් කියන්නේ කොච්චරද කියලා අපි හොයන්න ඕනි මිනිසා ළඟ මුලින් තිබූ මුදල. 30න් 1ක් කියලා පුතෙකුට අඩුවන කොටස හොයාගත්තා. ඒ කියන්නේ එක කොටසක් කියන්නේ 40000ක් නම් කොටස් 30ක් කියන්නේ කොච්චරද කියලා අපි බලමු. 40000 ගුණ කරන්න ඕනි 30න්. 40000 30න් ගුණ කරන්න ඕනි. එහෙනම් 4 වරක් 3 12යි. මෙතන 1යි 2යි 3යි 4යි 0.4යි මෙතන 0.2යි අපිට එනවා 1,200,000. අපි 2019 ගැටලුව සාකච්ඡා කරමු. ගැටලුව තියෙන්නේ කාණුවක මුළු දිගෙන් 15 හතක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් 1ක් දෙවන දිනේදී කපන ලදී. පළමු දින අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද? දෙවනි කොටස අහනවා දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? තුන්වෙනි කොටස කාණුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසාන වෙන විට කැපීමට ඉතිරිව තිබිනි. කාණුවේ මුළු දිග සොයන්න. හතරවෙනි කොටස කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ. යැයි අස්තනේතු කර ඇත. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද කියලා යහන්නේ. අපි හදමු කාණුවක මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් 1ක්. ඉතිරි දිගෙන් 4න් 1ක්. එහෙනම් අපි ඉතිරි දිග කොච්චරද කියලා හොයාගන්න ඕනේ. අපි බලමු කාණුවේ මුළු දිගින් පළමු දිනේ අවසානයේ කපන ලද ප්‍රමාණය 15න් 7යි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් කැපීමට ඉතිරි වෙන භාගය. කැපීමට ඉතිරි වෙන භාගය. අපි 1න් 15න් 7ක් නේ අඩු කරන්නේ. ඒතර 1ක් කියන්නේ 15න් 15ක්. 15න් 15න් අපි අඩු කරන්න ඕනි 15න් 7ක්. ඒතර අපිට පිළිතුර ලැබෙනවා 15න් 8ක් කියලා කැපීමට ඉතිරි වෙන භාගය. මෙතන කියනවා පළමු දින අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද? එහෙනම් 15න් 8ක් තමයි පළවෙනි කොටසට පිළිතුර. දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේ කපනවා. ඉතිරියෙන් 4න් 1ක්. අපි බලමු මුළු දිගින් දෙවන දිනේ කපන ලද භාගය. එතකොට ඉතිරි වෙලා තියෙන 15න් 8ක්, 15න් 8න් 4න් 1ක්. එහෙනම් 15න් 8න් අල්ලායනුරට ගුණ කිරීමක් දානවා මෙතන 4න් 1ක්. මෙතන 4ට 4 ඒවා 1යි, 8ට 4 ඒවා 2යි. එහෙනම් අපිට ලැබෙනවා පිළිතුර 15න් 2 කියලා. ඊළඟට තුන්වෙනි කොටස අහනවා කාණුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබිනි. එහෙනම් අපි බලමු මුල් දින දෙක තුල කැපූ ප්‍රමාණය. පළවෙනි දිනේ 15න් 7යි, දෙවෙනි දිනේ 15න් 2යි. එහෙනම් 15න් 9යි. දැන් අපි බලමු තුන්වන දිනට ඉතිරි වෙන ප්‍රමාණය. තුන්වන දිනට ඉතිරි වෙන ප්‍රමාණය 1න් අපි අඩු කරනවා 15න් 9ක්. ඒ කියන්නේ 15න් 15න් එක කියන්නේ 15න් 15 අඩු කරන්න ඕනි 15න් 9ක්. අපිට පිළිතුර ලැබෙනවා 15න් 6යි කියලා. එහෙනම් කාණුවේ මුළු දිග හොයන්න. කොටස් 6ක් කියන්නේ 600ක් නම් අපි හොයන්න ඕනි කොටස් 15ක් කියන්නේ කොච්චරද කියලා. කාණුවේ මුළු දිග සමාන වෙනවා 600 ගුණ කරනවා අපි 6න් 15න්. එහෙනම් පිළිතුර ලැබෙනවා අපිට 1500යි මීටර් කියලා. ඊට පස්සේ බලමු අපි කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට
කානුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ. එහෙනම් අපි මිනිස් දින ප්‍රමාණය හොයාගන්නුනි. මිනිසුන් 4යි දින 3යි. ඇස්තමේන්තු කර ඇත. එම දිග දින දෙකකින් කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙකු යෙදවිය යුතුද? 4 ගුණ කිරීම 3යි මිනිස් දින 12ක් වෙනවා. දැන් කියන්නේ දින දෙකකට අවශ්‍ය මිනිසුන් ගණනනේ. දැන් මේගොල්ලන් මුලින් හිතුවේ දින 3කදී කරන්න. දින දෙකකට අවශ්‍ය මිනිසුන් ගණන හොයන්න නම් මිනිස් දින 12යි අපි 12 බෙදන්න ඕනි දෙකෙන්. මිනිස් දින 12යි අපි දින දෙකෙන් බෙදුවාම මිනිසුන් ගණනිනවා අපිට එනවා මිනිස් දින 12යි දින 2යි එහෙනම් මිනිසුන් ගණනිනවා 6ක් කියලා. දැන් අපෙන් අහන්නේ අවශ්‍ය වැඩිපුර මිනිසුන් ගණන. මිනිසුන් 4 දෙනෙක් ඉන්නවනේ. හැබැයි අපිට මේක දින දෙකකින් අවසන් කරන්න මිනිසුන් 6 දෙනෙක් ඕනි. එහෙනම් අපි හොයමු අවශ්‍ය වැඩිපුර මිනිසුන් ගණන. අවශ්‍ය වැඩිපුර මිනිසුන් ගණන 6න් 4ක් අඩු කරාම පිළිතුර 2යි.